පූජනීය වන්දනීය අරිහතුන් වහන්සේ මට මගේ හිතවත් මෙහෙණින් වහන්සේ නම ප්‍රශ්නයක් යොමු කළා ඔබ වහන්සේට යොමු කරන ලෙස මෙතන ඉන්නවද මෙහෙණින් නා මෙතන නැහැ නමවෙනිදා මම එක්කන් එනවා අර භාවනා වැඩසටහන හරි නහන්ද මෙතන ඉන්නව නම් අහන්න බෑ ඒකයි ප්‍රශ්නේ අපි මේ මාර්ගඵල නිවන් අවබෝධ කරගන්නකොට දස පාරමිතා සම්පූර්ණ කර යුතුද ඒක කෙසේ කර ඔහෙද තියෙන්නේ ත්‍රිපිටකේ මුළු ත්‍රිපිටකේම අපේ මේ තේරවාදී ත්‍රිපිටකේ එකම සූත්‍රයකවත් කොතනකවත් නැහැ ඔය පාරමිතා දස පාරමිතා සමතිස් පාරමිතා කතාව. ඔය තියෙන්නේ වා. මහායාන බුද්ධ ආගමේ පස්සේ කාලෙක බුදුහාමුදුරුවෝ පිරිනිවන් පාලා අවුරුදු 850කට විතර පස්සේ ඉන්දියාවේ හිටියා මංජුශ්‍රී බෝසතාණන් කියලා බෞද්ධ මහායාන පඬිවරයෙක්. මෙන්න මේ මහායාන පඬිවරයා මහායාන බුද්ධාගමට ගැලපෙන විදිහට පාරමිතා සූත්‍ර 21ක් සහ ප්‍රඥා පාරමිතා සූත්‍ර කියන 22 වෙනි පොතකුත් ලියලා ඒවා වෛතුල්‍යවාදී ත්‍රිපිටකේ. ඒවා මොනවද? වෛතුල්‍යවාදී ත්‍රිපිටකේ. ඒවා මිස බුදුහාමුදුරුව කොහෙවත් මේ වගේ පාරමිතා පුරවැයි කියලා කොතනකවත් ත්‍රිපිටකේ නැහැ. ඔය පස්සේ කාලෙක ආපු ඔය පාරමිතා සූත්‍ර 21න් පස්සේ ලියපු අර පොත්වල සාහිත්‍ය කතාවල ජාතක කතාවල තමයි ඔය වගේ කතාවල් ඔය පාරමිතා සමතිස් පාරමිතා සමතික් පාරමිතා දස පාරමිතා තියෙන්නේ. ත්‍රිපිටකේ තියෙනවනම් කොතනක හරි ඒක බුද්ධ දේශනා. නමුත් ත්‍රිපිටකේ එහෙම එකක් එකම සූත්‍රයක ත්‍රිපිටකේ මං හිතන්නේ චක්කවර්ති සීනාන්ද සූත්‍රය හරි සකපඤ්ඤ සූත්‍රය හරි ඔය දෙකෙන් එකක මේ පාරමිතා කියන වචනේ පස්සේ කාලෙක එකතු වෙච්ච ගමනක්. නමුත් මුල් ත්‍රිපිටකේ එතනත් ඒ පාරමිතා කියන වචනයක්. එතකොට ස්වාමීන් වහන්සේ දැන් බෝසතාණන් වහන්සේ බෝසතාණන් වහන්සේලා යම් දෙයක් ඥාන සම්භාරයක් එකතු කරගත්තා. පුරුද්දක් පුහුණුවක් ලබා ගත්තා. මේ මොකටද? මේ ප්‍රඥාව උපේක්ඛා සිතක් ඇති කරගන්න. එතකොට බෝසතාණන් වහන්සේලා එක පාරමිතාවක් පුරලා තියෙනවා. මොකද්ද? උපේක්ඛා පාරමිතා. සියලු මිනිස්සු එක පාරමිතාවක් පුරන්න ඕන. මොකද්ද? හැබැයි මිනිස්සු වෙච්ච අවස්ථාව උපේක්ඛා සිතෙන් කටයුතු කරන්න. උපේක්ඛා පාරමිතාව පූර්ණ වුණොත් අර මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා හතරම පූර්ණ. අර සත්බුද්ධංග වල උපේක්ඛා බුද්ධංගය පූර්ණ. ඒ අනුව මඟඵල පූර්ණ. ඒ මිසක් වෙන කොහෙවත් ඔය පාරමිතා නැහැ. පස්සේ කාලෙක තමයි බෞද්ධ සාහිත්‍යයේ තමයි මහායාන බෞද්ධ සාහිත්‍යයේ තමයි මේ පාරමිතා දස පාරමිතා සමතිස් පාරමිතා අද හැබැයි මුළු ලංකාවෙම ඉන්න බොහෝම බලවත් වියත් උගත් යටිවරු ඔක්කොම පාරමිතා පුරපුර ඉන්න. ඒක මහායාන සංකල්පයක් අනුවද බුදුහාමුදුරන්ගේ ධර්මය අනුවද කියලා හොඳට මේ ජීවිත කාලයේ මිසක් ආයි මේ මනුස්සත්ව ප්‍රතිලාභේ ලැබෙන්නේ නැද්ද කියන්න පුළුවන්ද? බෑ. අපි මේ කරගත යුතු සියලු දේවල් කරගත යුතු කොයි වෙලාවේද? මේ මනුස්සත්ව ප්‍රතිලාභය ලැබූ අවස්ථාවේ. පාරමිතා පුරපුර හිටියොත් හරියයිද? ඈ? ඒක කල්මරණ වැඩක්ද? ඒක නිවන වහන වැඩක්ද? ඔව්. ඒක නිසා පාරමිතා පුරපුරා ඉන්න බුදුහාමුදුරුවෝ කිව්වේ නැහැ කොහේවත්. බුදුහාමුදුරුවෝ කිව්වේ මනුස්සත්ව ප්‍රතිලාභෝ පරම දුර්ලභෝ. මේ මනුස්සත්ව ප්‍රතිලාභයක් ලැබූ දවසේ හෙට වෙනකන් ඉන්න එපා කිව්වා. අද මේක කරගන්න කිව්වා. හෙට ප්‍රමාද වැඩි කියලා බුදුහාමුදුරුවෝ කිව්වා. ඉතින් පාරමිතා පුරන එක ප්‍රමාද වෙවි ඉන්නව නෙමෙයිද? ඈ? අද මේ ජීවිත කාලය තුළම එක පාරමිතාවක් විතර පුරලා හරියයිද? හරියන්නේ නැහැ. ඒක නිසා පාරමිතා පිරපිර ඉඳීම බුද්ධ දේශනාවේ තේරවාදී බුදුදහමට අනුව ගැළපෙන දයක් නෙමේ. මේ මනුස්සත්ව ප්‍රතිලාභයක් ලැබූ අවස්ථාවේ මේ සියලු දේ මේ ජීවිත කාලය තුළදිම කරලා අද බව උදුරා දමන්නට කටයුතු කළ යුතු. ඒවා ඉතින් මහායාන බුද්ධාගමට ඒවා කරන්නේ මහායාන බුද්ධාගමේ දේවල්ද? අවසරයි
අරහතුන් වහන්ස මහායාන බුද්ධ ආගම අවසරයි අරහතුන් වහන්ස මගේ පැණය ආහාරයේ අමතන්තු පිළිබඳ